මාධ්‍යවේදියා කියන්නේ සමාජයේ පෙරගමන්කරුවෙක්. ඔහු දෙස මුළු මහත් සමාජයක්ම බලාගෙන සිටිනවා. ඔහු ඉතාමත්ම විශ්වාසවන්ත පුද්ගලයෙකු විය යුතුයි සමාජයට. මොකද ඔහු කියනා දේ සමාජය විශ්වාස කරන නිසා. අවසානයේදී ඔහු සමාජයට කිසියම් තීන්දුවක් තීරණයක් ලබා දෙන පුද්ගලයෙකු බවට පත් වෙනවා. මොකද ඔහුගේ ක්‍රියාකලාපය, ඔහුගේ ගති පැවතුම් ඔහු විසින් නිකුත් කරන ප්‍රකාශයන් මත පදනම්ව තමයි බොහෝ වෙලාවට සමාජයත් යම් වෙලාවල්වලට තීන්දු තීරණවලට එළඹෙන්නේ. මාධ්‍යවේදියා බුද්ධියට කතා කරන පුද්ගලයෙකු විය යුතුයි. මාධ්‍යවේදියා ජනතාවගේ ඇස් පාදන්නෙකු විය යුතුයි. ජනතාවට නොපෙනෙන දේ ඔහුට පෙනිය යුතුයි. ඒ නිසා තමයි ඔහු අපිට වඩා නැත්තම් මේ සිවිල් සමාජයේ ඉන්න ආපු පුරවැසියන්ට වඩා කිසියම් පියවරක් ඉදිරියෙන් ඉන්න ආපු පුද්ගලයෙක් විදියට පිළිගැනෙන්නේ. කොහොම නමුත් අද තිබෙන්නේ මේ වොයිස් කට් මාධ්‍ය කලාවක් තුළින් ක්ෂණික උත්තේජනයක් ලබා දීමේ ක්‍රියාදාමයක්. මේක මොන විදියට මේ අර්ථ නිරූපණය කරන්නද කියන කාරණේ සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. මොකද මේ කොයිතරම් දුරට මාධ්‍යවේදියෙකුගෙන් නැත්තම් මේ හතරවෙනි ආණ්ඩුවක් කියලා අර මුලින් කිව්වා වගේ ඒ තරම්ම ප්‍රබල පළවෙනි ආණ්ඩුවට, දෙවෙනි ආණ්ඩුවට, තුන්වෙනි ආණ්ඩුවට පවා කිසියම් බලපෑමක් කරන්නට පුළුවන් සිවිල් බලයක් තිබෙන මෙවැනි තැනකින් අපි බලාපොරොත්තු වෙන දෙයක්ද කියන කාරණය පිළිබඳවත් වෙනම විමසා බලන්නට අවශ්‍යයි අපි කියන විදිහට. ප්‍රියන්ත කොඩිපිලි මහත්මයා, දැන් මේ පෑන හසුරවන්නේ නැත්තම් කැමරාව හසුරවන්නේ නැත්තම් මයික්‍රෝෆෝනේ හසුරවන්නේ ඇතැම් වෙලාවල් වලට මේ කියන වූ ක්ෂණික උත්තේජනය පදනම් කරගෙන කොයිතරම් දුරට අපිට මේ ගමන යන්න පුළුවන් වෙයිද? අද අපි දැක්කාම ප්‍රවෘත්තියක තියෙන මූලික ලක්ෂණවත් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. අපි කතා පටන් ගන්නකොටම කිව්වා වගේ මේ ගෙදරක හයි කරලා තියෙන CCTV කැමරාවකින් නැත්තම් මේ කොහේ හරි ඉන්න පුද්ගලයෙක් මේකට අදාළව නැති පුද්ගලයෙක් කැමරාවකින් තමන්ගේ දුරකථන ජංගම දුරකථනයකින් එවන කිසියම් දර්ශනයක් පදනම් කරගෙන මුළු මහත් ප්‍රවෘත්ති ප්‍රකාශයක්ම කියන්නට සූදානමින් ඉන්න කාල පරිච්ඡේදයක්. කොයිතරම් දුරට යන්න පුළුවන් ඒද මේ? අර කලින් අහපු ප්‍රශ්නෙට මට පොඩි උත්තරයක් දීගෙන මං ඒ ප්‍රශ්නෙට එන්නම්. මොකද අර දේශපාලකයන් අද මේ පත්තරවල කොළම් පුරවනවා කියපු කතාවට පොඩි කාරණයක් අපි කියාගෙන එන්නම්. මොකද ඔය ජාතික අපි සතියන්තයට ගත්තොත් පත්තරවල තියෙන දේශපාලකයෝ ලියන කොළම් ටික එකතු කළා හරියට නිරීක්ෂණයක් කරොත් ඔය කොළම් වලින් කීයක් ඇත්තටම මේ දේශපාලකයෝ ලිව්වද කියලා අපිට හොයා ගන්න පුළුවන් නම් අපිට අදහසක් ගන්න පුළුවන් අපේ රටේ දේශපාලකයෝ කොච්චර බුද්ධිමත් තැනක ඉන්නවද කියලා. ඔය කොළම් වල තියෙන අදහස් ඇත්තටම ඒ අයගේ ඔළුවෙන් ආපු දේවල් නම් මං හිතන්නේ ලංකාවේ දේශපාලනය මෙතන නෙවෙයි තියෙන්න ඕන. මම පොඩි ප්‍රශ්නයක් අහන්න දෙයකට. එතකොට දැන් දේශපාලඥය ලියන්නේ නැත්තම් ලියන්න ඕනේ මාධ්‍යවේදියෙක්නේ. ඔව් වෙනුයි. අපි දැකලා තිනවා පහුගිය දවස්වල මාධ්‍යවේදීන් දේශපාලඥයන්ගේ චරිත අපදාන ලියනවා. මාධ්‍යවේදියා ඒ තැනට වැටෙනවා. මොකද ඔහුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දේශපාලඥයන්ගේ චරිත අපදාන ලියන එකක් නෙමෙයි. ඇතැම් වෙලාවලට චරිත අපදාන ලිව්වට කවන්නේ ඒ සම්බන්ධ තරම් ඉන්නවා. නමුත් කෝ එතකොට දැන් මේ කියන විදිහට දේශපාලඥයාගේ කොළම ලියන්නේ මාධ්‍යවේදියෙක් ඔබ කියන විදිහට කෝ එතකොට මේ මුරබල්ලාගේ කාර්යභාර සදුරුපාලගේ කාර්යභාර නෑ. ඔය කාරණේදී ඇත්තටම අර ජනරංජන කිව්වා වගේ අපිටම අපිව ප්‍රශ්න කරගන්න වෙන මොහොතක් එනවා ලංකාවේ මේ වෙද්දි. මාධ්‍ය දැන් අපිට අභිමානයක් එළියට බැස්සම අපි අභිමානයෙන් කතා කරනවා අපි මාධ්‍යවේදීන් කියලා. අපිට වෙන වටිනාකමක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මං හිතන්නේ මේ වෙද්දි ඒ මාධ්‍යයේ ක්‍රියා පිළිවෙත මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව එහෙම අර හැම ආයතනයකම සමාජ වටිනාකම් ගිලිහිලා ගිය මොහොතක මාධ්‍යයේ මේ වටිනාකම මාධ්‍ය කරුවාගේ හැසිරීම උඩම අහෝසි වෙලා තියෙනවා යම් තාක් දුරට. ඒකට වග කියන්න ඕන මාධ්‍ය. මං හිතන්නේ මාධ්‍ය කරුවාමයි, මාධ්‍ය කරුවා දේශපාලකයන්ට කඩේ යනවනම් මාධ්‍ය කරුවාගේ බැල මෙහෙවර කරනවනම් මං හිතන්නේ එතන නෑ මාධ්‍ය කරුවාගේ භූමිකාවට අදාළ අර ජනරංජන මතක් කරපු වගේ අර
හාමුදුරු කෙනෙකුට තියෙන්න ඕන දේවල් ටික ඒ ප්‍රමිතිය ඔහු රකින්න ඕන වගේම මාධ්‍ය කරුවාට තියෙන්න ඕන මේ අදාළ කාරණාටික ඒ ෆ්‍රේම් එක ඇතුලේ නැත්තම් මම හිතන්නේ එතන මාධ්‍ය කරුවාගේ භූමිකාවක් නැහැ. දේශපාලකයාගේ චරිතාපදානය ලියන්න යන කෙනා යම්කිසි ගානකට අලෙවි වෙන්න පුළුවන්. ඒත් මං හිතන්නේ ඒ එතන නෙවෙයි මාධ්‍ය වගකීම තියෙන්නේ. ඕක අපි මෙතන පැයකහමාරක වැඩසටහනකින් අපි තුන් දෙනා සංවාද කළා බේරගන්න පුළුවන් කාරණේකුත් නෙවෙයි මං හිතන්නේ. යථාර්ථය තියෙන්නේ ඒ අපි එළියට බැස්සට පස්සේ ඕක තියෙන වෙන තැනක. අපිට කාරණා එක්ක තර්ක කරන්න පුළුවන්. හැබැයි එළියේ මීට වඩා සංකීර්ණයි ওই தত্ত্বය. මං එන්න ඔබේ ඊළඟ ඔබ මතු කර ප්‍රශ්නෙට ඔබ ඇහුවා මේක මේ විදියට කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා. මං හිතන්නේ අපිට අපි ගැන හැඟීමක් නැත්තම් අපිට අපේ ගමන ගැන හැඟීමක් නැත්තම් මං හිතන්නේ අපිට යන්න පුළුවන් යම් කිසි විදියකට යම් කිසි ලෙවල් එකකට අපිට යන්න පුළුවන් ගමනක්. ලංකාවේ දේශපාලනය දැන් යනව ගමනකට වෙන වෙන ආයතන යනවා. හැබැයි ඒ ආයතනය හැම එකක්ම ප්‍රමිතිය සම්බන්ධවනේ මේ ප්‍රශ්න කරන්නේ. ලංකාවේ මාධ්‍යෙත් අපිට මේ ප්‍රමිතියෙන් තවදුරටත් යන්න පුළුවන්. හැබැයි අපි සංසන්දනය කරද්දී අපි ප්‍රාර්ථනා කරනවා මීට අපි හිටපු තැනනුත් පල්ලෙහාට වැටිලා තියෙනවා නම් අපි මේ යන ගමන මෙහෙම ගිහින් මොන අගාධයකටද යන්නේ කියලා. අපිට අන්නේ ඒ වැටෙන අගාධෙන්ට මුක්කුවක් ගහන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ ජනරංජන සහෝදරයා කිව්වා වගේ මාධ්‍යකරුවාගේ මේ වගකීම තවදුරටත් අපි බේර ගන්න පුළුවන් මං හිතන්නේ. අන්නේ ගහන්න පුළුවන් මුක්කුව ගහගෙන හරි මේක බේර ගන්න කියලා තමයි මගේ නම් යෝජනාව මේ වෙලාවේ. ජනරජ මහත්මයා දැන් මේ තීර තත්ත්වයේත් එක බැලුවොත් මං හිතන්නේ අපිට සිද්ධ වෙනවා අපේ නිකායේ කිසියම් සංගායනාවක් කරන්නට. ඉදිරියේ ඔය ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ මාධ්‍ය ගැන මාධ්‍යවලට එළියෙන් බරපතල විවේචනයක් තියෙනවා. විශ්වවිද්‍යාලවලින් පාඨකයන්ගෙන් ග්‍රාහකයන්ගෙන් ශ්‍රාවකයන්ගෙන් මාධ්‍ය ගැන ඉතා විශාල විවේචනයක් තියෙනවා. මාධ්‍ය ඇතුළෙන්මත් යම් ආකාරයක විවේචනයක් තියෙනවා. ඒක පහුගිය කාලේ දීර්ඝව තිබුණා. නමුත් අවාසනාවකට මුකුත් වෙන්නේ ඒ කියන්නේ ඒ ඒ ඒ අර පරණ ගමන් කරගෙන ආපු විදිය ඒ විදිහටම යනවා මිසක් මේක වෙනස් වෙන බවක් පෙන්න්නේ. අන්න ඒක තමයි බරපතලම ප්‍රශ්නේ. දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔබ කියන්නේ වොයිස් කට් මාධ්‍ය බවට පත් වෙලා තියෙනවා කියන එක දැන් මේක හරි මේ හරිම උත්ප්‍රාසජනක දෙයක් ප්‍රසන්න. දැන් මගේ මේ මිත්‍රයෙක් ඉන්නවා මේ ඔය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේ ශාලාවක පැවැත්වෙනවනේ මේ දවස්වල අර බරපතල වංචා දූෂණ සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාවක්. දැන් මේ කොමිෂන් සභාවේ මම මේ මිනිස්සුලට කියලා තියෙනවා මේ ඒ කොමිෂන් සභාවේ සාමාන්‍යයෙන් ඇතුලේ මේ සාක්ෂි විභාග කරනවා, හරස් ප්‍රශ්න අහනවා, විත්තිකාරයෝ චූදිතයෝ එනවා, ඇවිල්ලා ඔවුන් කරුණු ඉදිරිපත් කරනවා, ඔවුන්ට විරුද්ධව තියෙන චෝදනා ඉදිරිපත් වෙනවා. බිලියන ගණන් වංචා දූෂණ සිදුවීම් ගැන තමයි මේක විභාග කරන්නේ. එතකොට යම් යම් පුද්ගලයන්ට ඒ චෝදනා ඉදිරිපත් කළා, ඔවුන් ඒ ගැන තියෙන සාක්ෂි දෙනවා, සමහර වෙලාවට හරස් ප්‍රශ්න අහනවා මේම. දැන් මගේ මිත්‍රයා කියනවා මේ සිදුවීම් බලාගෙන ඉඳලා දැන් මේ ශාලාව ඇතුලේ මේ කොමිෂන් සභාව ඉදිරියේ ලංකාවේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච ඉතා විශාල බිලියන ගණන් මහජන දේපොළ මංකොල්ල කෑම සම්බන්ධව විභාග වෙනවා. නමුත් මේක මේ සිදුවෙන දේවල් වාර්තා කරන්න මෙතන ඉන්නේ පත්‍ර දෙකක මේ මාධ්‍යවේදීන් දෙන්නෙක් විතරයි. ලංකාවේ පත්‍ර කොච්චර තියෙනවද, ලංකාවේ වෙන මාධ්‍ය ආයතන කොච්චර තියෙනවද? ඔහුගේ නිරීක්ෂණය තමයි නමුත් මේ ශාලාවට එළියෙන් 10ක් 15ක් මාධ්‍යවේදීන් ඉන්නවා මයික් අල්ලගෙන කැමරාට ඕගෙන මේ යන එන අයව ගින් අර ඔබ කියපු විදිහට වොයිස් කට් ගන්න. කවුද මේ යන්නේ මෙතෙන්ට? යන්නේ ඉන්නේ අර මහජන දේපොළ මංකොල්ල කෑම සම්බන්ධයෙන් චෝදනා ලැබපු දේශපාලකයෝ. අපිට නම් හැටියට මොනනම් කියන්න පුළුවන්නේ. ඒ අය මේ ආයතනය ඇතුළට යනකොට සාක්ෂි දෙන්න
එලිය ඉඳගෙන මයික් එක අල්ලලා අහනවා දැන් ඔබට මොකද්ද මේ කියන්න තියෙන්නේ ඔබට මේ විරුද්ධව තියෙන චෝදනා සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ එහෙම නැත්නම් මේ දේවල් ඔබ කරාද එහෙම නැත්නම් ඔබ මේවට වගකී යුතු නැද්ද කියන එක නෙමෙයි අහන්නේ ඒ වෙනුවට මේ දේශපාලන වල්පල් විශාල ප්‍රමාණයක් අහලා මේ පුද්ගලයන්ව වීරත්වයට ඔසවා තැබීමේ ක්‍රියාවලියක තමයි ඉන්නේ සමහරක් ප්‍රශ්න එතෙන්ට අදාළව නැහැ කිසිම අදාළකමක් නැහැ වෙන කොහේ හරි තියෙන එක ආණ්ඩුව ගැන විවේචනය එතන අර අර මූලික ප්‍රශ්නේ ඇයි තමුන්නාන්සලා මෙච්චර මහජන දේපොළ රටේ මංකොල්ල කෑවේ මොකද්ද ඒකට කියන්න තියෙන වග උත්තර ඒකනේ අහන්න ඕන ප්‍රශ්නේ ඒක අහන්නේ වෙන වෙන විශාල වල්පල් ප්‍රමාණයක් කියලා ඒක තමයි හවස ප්‍රවෘත්ති වල වොයිස් කට් එක බවට පත් වෙන්නේ නැවත අර හරස් ප්‍රශ්න වලට උත්තර දීලා ඒක ඇතුලේ බරපතල අපහසුතාවකට පත් වෙලා මේ පුද්ගලයා ආයෙ එළියට ආවයින් පස්සේ ආයෙ වුණ ප්‍රශ්න කරනවා අර විදිහටම ඒක තමයි ඊළඟ වොයිස් කට් එක ඊළඟට දැන් අපරාධ නඩු ගන්නකො පහුගිය කාලේ බරපතල අපරාධ නඩු විභාග වුණානේ සමහර පුද්ගලයන්ට විරුද්ධව දැන් එතනදිත් මොකද වෙන්නේ තාමත් විභාග වෙනවා මහේස්ත්‍රාත් අධිකරණයේ මහා අධිකරණයේ වගේ තැන්වල එතනදිත් මොකද වෙන්නේ මාධ්‍යවේදීන් උසාවියේ ඉස්සරහා ඉන්නෝ එළියට වෙලා ඉන්නෝ අර චූදිතයන් ඇතුළට යනකොට සහ එළියට එනකොට ඔවුන්ගෙන් වොයිස් කට් ගන්නෝ ඒ වගේම ඔවුන්ගේ නීතිඥවරුන්ගේ වොයිස් කට් ගන්නෝ අරගෙන ගහනවා දැන් සාමාන්‍යයෙන් මේ අධිකරණවලදී මේ පැමිණිල්ල මෙහෙවන්නේ එක්ක පොලිසිය හෝ රජයේ නීතිපති දෙපාර්තමේන්තුවනේ දැන් මේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු හෝ පොලිසිය කොයි වෙලාවෙත් වොයිස් කට් දෙන්නේ නැහැනේ එතකොට මේ සිදුවීමේ එක පාර්ශ්වයක් ඒ කියන්නේ චෝදනා එල්ල කරුණු ලබන පාර්ශ්වය සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි ඒ අයට මේ මාධ්‍යවල ඉඩක් නැහැ ඒ වෙනුවට ලැබෙන්නේ මොකක්ද අර චූදිතයන් කියන දේ සම්බන්ධයෙන් තමයි මාධ්‍යවල ඉඩක් ලැබෙන්නේ එතකොට මේ ජනරජමත්තු මට ප්‍රශ්නයක් ඔබ නීතිඥයෙක් මේ ප්‍රශ්න ඔබෙන් ඇසිය යුතුමයි දැන් එවැනි අවස්ථාවලදී දැන් මාධ්‍යවේදීන් ගිහිල්ලා දැන් මේ 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 අධිකරණ කටයුතු වලින් පවා එළියට එන අයට මේ මේ අයගෙන් වොයිස් කට් ගන්න මාධ්‍ය පුරුදුලා ඉන්නවා දැන් අධිකරණ කටයුත්තකට ඇතුළට යන කෙනෙකුට එළියට ඇවිල්ලා ඒ අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නට පුළුවන්කමක් තිබෙනවද අනුමු ගන්නේ ඔහුගෙන් එවැනි ප්‍රකාශයක් ලබා ගන්නට අයිතියක් තිබුණාද කියන එකවත් මාධ්‍යවේදියා දන්නවද ඔව් දැන් නීති අනුව නම් අධිකරණයේ සිදුවෙච්ච දෙයක් එළියට ඇවිල්ලා කියන්න බැරි කමක් නැහැ ඒ කියන්නේ මෙහෙම මේ දේවල් ඇතුලේ සිද්ධ වුණා කියලා නමුත් මම හිතන්නේ ඊට වඩා එහා ගිය ස්වභාවයක් මේකේ තියෙනවා ඒක තමයි ප්‍රශ්නේ නමුත් ඒක කොහෙවත් ප්‍රශ්න කරෙන්නේ නැහැ ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නෙත් නැහැ මං කියන්නේ අපි නීතිය පිළිබඳ කතාව පොඩ්ඩකට පැත්තකට මේක යම් ආකාරයක තාක්ෂණිකයිනේ නමුත් සමාජයක් හැටියට අපි මොකද්ද මේකට මේකෙන් ගෙනියන පණිවිඩේ මේකෙන් ගෙනියන්නේ අර හුදෙක් චූදිතයන් ලෙස විවිධාකාර බරපතල මූල්‍ය වංචාවට ලක්වෙච්ච පුද්ගලයන්ව වීරයන් බවට පත් කළා සමාජයට ගෙනියනවා දැන් මේක නිසා සමාජයේ මේ අර හොරුන් මංකොල්ලකාරයන් නිකම්ම නිකම් වීරයන් බවට පත්ලා දැන් අද අපි පේන දේ තමයි ඉස්සර මිනිස්සු මාංචු දෙකක් දා මාංචු අතේ දාගෙන මේ බන්ධනාගාර රියට නගිනවා කියන එක ලැජ්ජාවට කාරණයක් ලෙස තමයි සැලකුවේ. නමුත් අද වෙනකොට අර උසාවි ශාලාවේ ඉඳලා බන්ධනාගාර රතයට මාංචු දාගෙන එනවයි කියන එක බොහොම මේ ප්‍රීතිදායක සහ ආඩම්බර වෙන්න ඕන දෙයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒක අපි හිතමු එහෙම වෙන්න පුළුවන් ඒ අය එහෙම මේ අංගචලනයක් දක්වන්න පුළුවන් නමුත් අපි තේරුම් ගන්න ඕන දේ ඇයි ඒ අංගචලනය දක්වන්නේ ඇයි ඔවුන් මේ අත්උස්සගෙන හිනාවෙවි ඉන්නේ ඔවුන් හොඳටම දන්නවා ඒ අය ඉස්සරහා තියෙන මාධ්‍ය වලින් එහෙම නැත්නම් කැමරා වලින් මේ කතාව ප්‍රචාරය කරනවා කියලා. එතකොට ඒගොල්ලෝ දන්නවා සමාජයට යන්නේ මේ වංචා දූෂණ කළා මාංචු දැම්ම වුණත් අපි වීරයන් බවට තමයි මේ මාධ්‍ය විසින් සමාජයට ගෙනියන්නේ කියලා. අන්නේ අවස්ථාව මේ දූෂිතයෝ බරපතල විදිහට පාවිච්චි කරනවා. අනික එක අපි දන්නවනේ දැන් පහුගිය කාලේ සමහර මාධ්‍යවලට දැන් භාරත ලක්ෂ්මන් ඝාතනය කියන එකක් තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබ්බේ මුල් ඒරියාවේ සිද්ධියක්. දැන් එතනම පේනවනේ දැන් භාරත ලක්ෂ්මන් ඝාතනය සිද්ධ වෙලා නඩුවක් විභාග කළා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දීපු වෙලාවේ වුණත් සමහර මාධ්‍ය ආයතන වලට ඒ වචනවත් අඩු ගානේ පාවිච්චි කරන්න ඔවුන් උනන්දුුනේ නැහැ. ඒකෙන්ම තේරෙනවා මේ මාධ්‍ය කොහොමද තමන්ගේ භාවිතාව තමන්ගේ වාසිය සඳහා පාවිච්චි කරන්නේ සහ තමන්ට ඕන දේවල් පමනක් කීම සඳහා පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මේ වගේ මාධ්‍ය භාවිතාවක් ඇතුලේ අපිට පුළුවන්කමක් නැහැ. දැන් මේ අර අපි බලාපොරොත්තු වෙච්ච සමාජය වෙනස් කර ගැනීම සඳහා ඔවුන්ව මැදිහත් වෙන්නේ. ඒතර නමුත් ප්‍රසන්න අපේ වැදගත් ප්‍රශ්නය අපිට මේ සිදුවීම් සම්බන්ධයෙන් අපිට ගැන අපිට කලකිරීම සහ විවේචන තියෙන බව හැබෑව. නමුත් අපිට බලාපොරොත්තු අතහැර ගන්න බෑනේ. අපි මේ සමාජය වෙනස් කර ගැනීම සඳහා අපිට තියෙන බලාපොරොත්තුව අපි දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න මේ මාධ්‍ය කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි මං හිතන්නේ අපිට තිබෙන බරපතලම ප්‍රශ්නය. මේ ගැන අපි දීර්ඝ සාකච්ඡා කරලා තිනවා නොඑක් නොඑක් තැන්වල වැඩමුළු පවත්වලා තිනවා විවිධාකාර අදහස් පළ කරලා තිනවා. නමුත් ඒවා මේ මාධ්‍ය සමාජය තුළට කාන්දු වෙන්නේ නැහැ.
ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. තකොට ඒක තේරුම මාධ්‍යවල ඉන්නාවූ මමනං කියන්නේ සාමාන්‍ය මට්ටමේ මාධ්‍යවේදී නෙමේ. ඒව අර තීරණ ගන්න මට්ටමේ පුද්ගලයන් මේ තමන්ගේ කාර්යභාරය මොකක්ද කියන එක ගැන පුළුල් අවබෝධයක් හෝ ඌමනාවක් කැපවීමක් දක්වනවා පේන්නේ. එතකොට අර සමහරලාට අපිට වැඩමුළුවේදී හම්බ වෙනා මාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කරනකොට, මාධ්‍ය හැසිරීම ගැන කතා කරනකොට සාමාන්‍ය මට්ටමේ මාධ්‍යවේදීන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල මාධ්‍යවේදීන් ඇවිල්ලා සාකච්ඡා කරනවා. ඔවුන්ට මේ ආචාර ධර්ම කියන ඒවා තේරෙනවා. ඔවුන් ඒ ගැන අවබෝධිකුත් වෙනවා. නමුත් අවාසනාවකට ඔවුන් ආචාර ධර්ම හැටියට අනුගමනය කළා කරන්නා වූ වාර්තා කිරීම පවා මාධ්‍යෙන් ප්‍රකාශයට පත් වෙනකොට ඊට වඩා සපුරා වෙනස් තත්වයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හුදෙක්ම මේ මාධ්‍ය වේදීන්ට මේ වරද පටවන්න උත්සාහ ගන්නේ නැහැ. මාධ්‍යවල ඉන්න ප්‍රධානීන්ට ඇත්තටම ඔවුන්ගේ මොළය වෙනස් වෙන්නේ නැතිව, ඔවුන්ගේ හැඩහුරුකම හෝ ඔවුන්ගේ පරිචයන් වෙනස් වෙන්නේ නැතුව අපිට මේ වෙනස්කම කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ අවධාරණය. හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ මේ වර්තමානයේ මාධ්‍ය භාවිතය පිළිබඳව. මම හිතන්නේ හොඳ තැනකට අපි මේ කතිකාවෙන් පැමිණියායි තමයි. දැන් මේක ටිකක් අපි සුළුපටු විදියට හිතුවට සුළුපටු විදියටම හිතන්නට පුළුවන් කාරණයක් නොවේ. අවසානයේ වරදිකරුවා කවුද කියන තීරණය බැලුවොත් එහෙම ඒට වගකීතු පාර්ශ්වයන් කීපයක්ම සිටින නිසා කෙටි විරාමයක් ලබාගෙන ඉමු අපේ කතිකාවේ අවසාන කොටසට යොමු වන්නට.